ආයිබෝන් සිලොන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා එක එක රටවලට ආවේනික එක එක පැල වර්ග තියෙනවා. නමුත් එකම කුලයට ආයිති නොඑක් පැල වර්ග තියෙනවා. ඒවා ඖෂධ වගේම තමයි ගොඩක් වටිනා සාහක. සමහර සාක වර්ග තියෙනවා. ඒවා අපි සාමාන්‍ය පහම්පත්තු කරලා ඒවා ගෞරව බුහුමාන්ව ඒවව මේ ආරක්ෂා කරලා ඒවට වන්දනාමාන කරන අය තියෙනවා. ඒතරම් වටිනා ගස් කියන විශ්වාසයෙන් වැඩ කරන අය අපේ රටේ ඉන්නවා. ඔබ දන්නවා ඒ වගේ මේ පැල අතර තුලසි කියන සාකය. இந்து பக்திகයන් පහන් පත්තු කරලා වන්දනාමාන කරන ගහක් තමයි තුලසි කියන්නේ. ඉතාමත් වටිනා සාකයක්. இந்துයි පමණක් නොමේ නොඑක් දෙනාද අපේ රටේ ඒක වාසනාවන්තයි කියලා ඒවල් ළඟ හදාගෙන ඉන්නවා. නැත්නම් ඒ පවුලේ තව ගස් කීපයක් තියෙනවා. සමහර අය අන්න ඒ ගස් ටික හරියට අඳුන ගන්න නැති නිසා ඒක දැනුවත් කරන්න තමයි මන් මේ වීඩියෝ එක සූදානම් කරේ. ඔබ දන්නවද තුලසි වර්ග දෙකක් තියෙනවා. මේ දකින්න තියෙන්නේ කොළපාට සාකය. මේක තමයි, මේකත් තුලසි. මේක අවුවට තිබුණත් හෙවණට තිබුණත් මෙන්න මේක කොළපාටයි. මේකත් තුලසි. ඔබ ගම්මානවල ඉන්නවනම් දන්නව ගොඩාක් දෙනෙක් මේක. හැබැයි අපේ ගම්වල බුලත් ඉඳ ගන්නත් භාවිතා කරන බුලත් ගණන් කාලෙට සමහර බුලත් එක කොළේකුයි මේකත් එක මිශ්‍ර කරලා බුලත් ඉඳට එකතු කර ගන්නවා. මෙන්න මේකත් තුලසි වර්ගයක් තමයි. හැබැයි මේක කොළපාටයි. මේක සාමාන්‍ය ගම්මානවල නුගුණෝයේ ප්‍රදේශවල ඉබේ වැවෙන සාකයක් තමයි මේකත්. මේ තියෙන්නේ කොළපාට කියන තුලසි විශේෂය. මේකේ රස සුවඳ ඔක්කොම එකයි. ඊළඟට ඔබට දකින්න තියෙන්නේ මේ තමයි ගොඩක් අර હિندو භක්තිකයන් ගොඩක් වන්දනාමාන කරන සාකය. මෙන්න මේකද දම්පාටයි සාකය. මේ තියෙන්නේ මේක තමයි નિયම තුලසි සාකය. හැබැයි සමහර කොළපාටත් වවනවා. නමුත් මේ තමයි තුලසි සාකය. මේක හෙවනට දැම්මත් සාමාන්‍ය ලා කොළපාට ගතියක් තමයි මෙච්චර වෙන්නේ නැහැ. පාට හිටින්නේ නැහැ. නමුත් අවුවදී මෙන්න මෙයා මේ වාගේ අද දම්පාටට සාගයක් වශයෙන් තමයි පේන්නේ. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ සාක දෙක තමයි තුලසි වශයෙන් සාමාන්‍ය අපි හඳින්වෙන්නේ. හැබැයි තලාකොළ කියලා කියන නොඑක් නම් වලින් නොඑක් ප්‍රදේශවල කතා කරන මෙන්න මේ සාක දෙක ගැන. මේ තලාකොළ කියලා තමයි ගොඩක් දෙනෙක් කියන. තව නොඑක් නම් වලින් භාවිත කරලා මේක ආහාරයට ගන්නවා. කෑමට එකතු කරනවා. ඖෂධ ගුණයක් තියෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍ය අර බැෂිල් කියන පවුලට ආйти තමයි මේක වෙන්නේ. මේ ඒ කුලේම ඒවම තමයි අර තායි බැෂිල් නොයේ කියනකොට ඒක කුලේ ඔක්කොගේම එකයි. නමුත් එක එක වර්ග තමයි මේ ඔබට දකින්න තියෙන්නේ. ඊළඟට ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මදුරුතලා කියන එක. දැන් ගොඩක් දෙනෙක් සමහරවල් මේකට කියනවා මදුරුතලා කියලා. මේකටත් කියනවා මදුරුතලා කියලා. නමුත් මේ දෙකම නෙමෙයි මදුරුතලා කියන්නේ. මදුරුතලා කියන්නේ වෙනත්ම මේ කුලයට ඇත් වෙනත්ම සාකයක්. හැබැයි ඒක ගොඩක් හපලා හැම කන්න අමාරුයි. ඒක තමයි මදුරුවන් පළවහර ඉන්න දුන් අල්ලන්න ගොඩක් දේවල් වලට කරන්නේ. හැබැයි මේකත් කෘමි විකර්ෂකයක් වශයෙන් උත් එක් වෙලාවකට වෙනවා. මොකද මේ ගහේ අර සුවඳ පොළ සුවඳ නිසා මේක කෘමි විකර්ෂකයක් සාකයක් වශයෙන් උත් හැඳින්වෙනවා. නමුත් මදුරුතලා කියන සාකය තමයි අපි දුන් අල්ලද්දී අඟුරු වලට එහෙම දාන්නේ. ඒක හැබැයි කන්න බෑ, ටිකක් සැරයි. සුවඳ ටිකක් වෙනස්. හැබැයි මේ විදිහටම තමයි මල පත්‍ර පොඩි වෙනසක් තියෙනවා. අන්න ඒ ගහ පෙන්වන්න තමයි මට ගොඩක් අවශ්‍ය වුණේ මේ වීඩියෝ එකෙන්. මෙන්න මේ තියෙන්නේ ඔබට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මදුරුතලා කියන සාකය තමයි. මේක ඖෂධවලට ගොඩක් දේවල් වලට ගන්නවා. මුල් ගන්නවා, කොළ ගන්නවා, මේකේ බීජ ගන්නවා. ඒ නිසා මේක ඉතාමත් වටිනා සාකයක්. අපේ ගම්මානවල වියලි කලාපයේ ගම්මාන වෙල් කුඹුරු යායවල් වල මෙන්න මේක එක කාලෙකදී පැලවෙනවා. පැලවිලා ආයෙ මැරිලා යනවා. මේක වියලි කලාපයේ තමයි ගොඩක් දුරට හැදෙන්නේ. මෙන්න මේකත් බලන්න අර කොළපාට තුලසි එක වගේම කරල මල් වෙන. හැබැයි ඔබට බලන්න පුළුවන් පත්‍රයේ වෙනසක් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි මේකේ එන සුවඳ. මේකේ සුවඳ ගොඩක් ටිකක් සැරයි. ඒ නිසා තමයි මේක මදුරුවන්ට දුන් අල්ලන්න භාවිතා කරන්නේ. මේක තමයි નિયම මදුරුතලා කියන්නේ. මේ වර්ග වෙනස් ගොඩක් දෙනෙක් කිව්වට මේක තමයි මදුරුතලා කිව්වට මේ තමයි નિවරදි මදුරුතලා සාකය. හොඳට බලන්න මල, කොළ සහ හැඩ. මේ මල් එන්නේ ඉස්සලා මේ වගේ අර පොඩි පොඩි කොළ ඇවිල්ලා තමයි මේකේ අර කොලර් එකක් වගේ මේ එනවා. මම කිව්වේ මේ මෙන්න මේ මල් ඒගෙන එන්නේ. මේ අර විදිහටම තමයි මල. හැබැයි කොටයි මේ පත්‍ර වෙනස්. ගොඩක් මල් පිපෙන්නේ ඉස්සලා ළඟ ළඟ කොළ පිහිටීමේ ගතියක් තියෙනවා. මොකද අර අපි කියන තුලසි වලට වැඩිය කොළ ටිකක් ළඟ ළඟ ඇවිල්ලා තමයි මල් හැදෙන්නේ. මේ තුන හොදට හොදට ඔබ දැක්කොත් හොදට බලාගෙන අවබෝධ කරගන්න මේ වර්ග තුන එකම පවුලේ වර්ග තුනක්. මේ බලන්න පුළුවන් මේකේ පාට වෙනස්. හැබැයි මේ පත්‍ර දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. මේකේ පත්‍ර ටිකක් දිගට තියෙනවා. බලන්න මෙයා ටිකක් පළල රවුම් ඝනකම් අතින් වැඩි. මේකේ මදුරුතලා එක ඊට වැඩිය තුනි. මෙන්න මේ වගේ කොලයක් දකින්න තියෙන්නේ මේ පත්‍රවල පොඩි වෙනසක් තියෙනවා. හැබැයි සුවඳින් අඳුනා ගන්න පුළුවන් ගොඩක් වෙනස් මදුරුතලා කියන්නේ. මම ඔබ වඩාත් මේක තහවුරු කරන්න ඔබට වඩාත් දැනගැනීම සඳහා මේකේ දැන් මල් තුනම මම කඩලා අරන් තියෙනවා. මේ වර්ග තුනේම ඔබට මේක අඳුර ගන්න පුළුවන්. මේක යටකොළ දම්පාටයි. මේ තියෙන්නේ මේක තමයි තුලසි.
තුලසි කියන්නේ සාමාන්‍ය මේක ඉන්දියාවේ ඉඳලා එන්න ඇති. මේක තමයි අර ගොඩක් ගෙවල් ළඟ හිටවන්නේ හොඳයි කියලා. මෙන්න මේකේ මල බලන්න ඔබට මලේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක බලන්න දම් පාට සහ වේලුනහම එක වාගේ වෙනවා. බලන්න ඊළඟට මේ තියෙන්නේ මෙන්න මේක තමයි මදුරුතලා කියන විශේෂය. මේකේ මේ ආකාරයට මේ මල් මේම අර පුරුකෙන් පුරුකට මල් ලැබිලා පහළට නැමුණු ගතියක් තියෙනවා. බලන්න මේ තමයි මදුරුතලා කියන විශේෂය. ඒකේ කොළ පාටමයි කොළේ මේ මදුරුතලා කියන විශේෂය. ඊළඟට ඔබට බලන්න මේ තියෙන්නේ මෙන්න මේකේ ඈතට ඈතට ගිහිල්ලා මේ වාගේ තියෙනවා. මේ තමයි කොළ පාට අපි කියන තුලසි නැත්නම් තලාකොළ කියන විශේෂය. මේක තමයි අර බුලත් ඉර ගන්න එහෙම ගන්න ගොඩක් පාවිච්චි කරන්නේ. මේ තමයි අපේ ගම්මානවල වැවෙන තලාකොළ කියන නැත්නම් තුලසි කියන විශේෂය. මේ තමයි වර්ග තුන. පල් තුන ඔබට බලන්න බොහොම සමීපව මේක නිරීක්ෂණය කරොත් ඔබට පුළුවන් ඒ ක්‍රමෙනුත් මේක අඳුනගන්න. සුවඳ වෙනස්. මේ දෙකේම සුවඳ සමානයි. නමුත් මදුරු තලාවල සුවඳ වෙනස්ම සුවඳ තියෙන හැබැයි ඒක කන්න බෑ. මේවා නම් ඉතින් සාමාන්‍ය අපිට නිකන් ඉද්දිත් කෑවත් ඒකේ ගුණාත්මක එකක් තියෙනවා. මේ තුලසි හරි තලාකොළ හරි. ඒ නිසා මේ තුන හොඳින් අඳුනගන්න. අඳුනගත්තොත් ඔබට පුළුවන් මේක තව කෙනෙකුට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරලා මේක දැනුවත් කරන්න. ඒක ඉතාමත් වටිනා ක්‍රියාවක්. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රි අපගේ YouTube channel එක ඔබ මේ වෙනතුරු subscribe කර නැත්නම් subscribe කරත් ඔබට පුළුවන් අපි දමන අංගනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.